කාන්තාවන්ට ශාසනික දොරකුළු විවර කරමින් භික්ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අදවැනි පිනරපුන් පොහෝ දිනකයි. මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුන ටික්වීමද මෙම උතුම් පොහෝ දිනේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේහි සඳහන්. පසුව යශෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපති ගෞතමිය වෙත පැමිණ පැවිදි භාවය ලබා ගත්තා. එ අනුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෙස සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත්වන්නේද බිනර පොහෝ දිනේදී. අෂ්ටකරු ධර්ම බුදුන් වහන්සේකින් පිමසා ආනන්ද හිමියන් ඒ මහා ප්‍රජාපති ගෞතමී දේවියට පහදා දීමෙන් පසුව ගරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දීමද මෙම උතුම් පොහෝ දිනේදී සිදු වූ බවයි ශාසන ඉතිහාසයෙහි සඳහන් වන්නේ. තපසු බල්ලුක වෙළෙඳ දෙපෑයන් බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ගිරිහඬු සැය ඉදිකිරීමත් බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර ඇති සේරුවාවිල මහසෑරදුන් ඉදිකිරීමත් අද වැනි බිනරපුන් පොහෝ දිනක සිදුව තිබීම විශේෂත්වයක්. මෙතර ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකව ගෙනෙන සවන ක්‍රැස් පෝදා වැඩසටහන මෙවර විකාශය කෙරුණේ ITN HD මෙදිරි සංකීර්ණයේ සිටයි. පූජ්‍ය දීකල පියදස්සි ස්වාමීන් වහන්සේ කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වුවා. දවස පුරා විවිධ වැඩසටහන් ගෙනීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු යොදා තිබුණා.